අයිබෝවන් හරිදි හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමුවන මම රුවින්දයා සයුරී සුදසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ආපිකෝ සියත ලෙංගතුකම වැඩසටහන අද දිනයේත් ක්‍රියාත්මකයි. පීඩාවටපත් පවුල් රැසකට සහන. ආපදා තත්ත්වයේ හේතුවෙන් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 211ක් දක්වා ඉහළට. බස්නාහිර උතුරු මැද හා මධ්‍යම ඇතුළු පළාත් කීපයකට අදත් බැසී. නේපාලයට නව අග්‍රාමාත්‍යවරයෙක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මෙවන විට සිදු ඇති මරණ සංඛ්‍යාව 211ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇති වූ ආපදා තත්ත්වය එලෙස ජීවිත සිය ගණනක් බිලි ගනිද්දී දිවි රැකගත් මිනිස් ජීවිත යළිත් ගොඩනැගීම සඳහායි අපි ඔබ වෙනුවෙන් ආපිකෝ සියත ලෙංගතුකම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව අද දිනේදී කලුතර දිස්ත්‍රික්කයේ දියකඩුව නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල පීඩාවටපත් ජනතාවට සහන සැලසීමට අප කටයුතු කළා. කරදර එන්නේ අපිටත් කලින්. ඒ නිසාමයි සියත අපි ආපිකෝ ආයතනය සමඟ අත්වැල් බැඳ ගනිමින් පීඩාවටපත් අපේම ජනතාවට ලෙංගතු වන්නට තීරණය කළේ. ඒ අනුව ඊයේ දිනේදී රුපියල් ලක්ෂ 400කට ආසන්න වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය රැගත් දොරි රථ කොළඹින් පිටත් වුණා. ඒ මෙරට හෘදයාංගම පරිත්‍යාගශීලී මිනිසුන්ට තරමක විවේකයක් ලබා දෙමින් ආපදාවෙන් විපතට පත් වූ අපේම මිනිසුන්ට ශක්තියක් වන්නට ආපිකෝ සියත ලෙංගතුකම ඔවුන් සොයා ගම් දනව් කරා ඇදුනා. ඒ අනුව ප්‍රථමයෙන් අප කණ්ඩායම කලුතර පාලින්ද නුවර ප්‍රාදේශ ලේකම් කොට්ටාශයේ ලත්පඳුර ග්‍රාම සේවා වසම තුළ විපතට පත් පවුල් 500කට අධික ප්‍රමාණයකට සහන ලබා දීමට කටයුතු කළා. එය විධිමත් අයුරින් බෙදා දීම සඳහා මහා සංඝරත්නය යුද හමුදාව සහ පොලිසිය ඇතුළු බොහෝ දෙනෙකු අපට සහය වුණා. ඉන් අනතුරුව ඉලූක්පත, බදුරලිය සහ බුලත් සිංහල යන ප්‍රදේශවල ජනතාවටද සහනාධාර ලබා දීමට ආපිකෝ සියත ලෙංගතු කණ්ඩායම කටයුතු කළා. ආපිකෝ සියත ලෙංගතුකම තුළින් කලුතර දිස්ත්‍රික්කයේ ඉලූක්පත ග්‍රාමයේ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ ඉදිරිපිට තමයි අප මේ අවස්ථාවේ රැඳී සිටින්නේ. මෙතන සිටිනවා මේ මහා ගංවතුර හේතු වෙන ආපදාවට ලක්වුණු තම ජීවිතය එහෙම් පිටින්ම එන හැටීමකට ලක්වෙච්ච ජනතාව පවුල් 100කට ආසන්න ජනතාවක් සිටිනවා මේ අවස්ථාවේ මේ ස්ථානයේ. ඉතින් අප රැගෙන ආපු එම ද්‍රව්‍යමය ආහාර, එම බඩු බාහිර ආදිය ඔවුන්ට මේ අවස්ථාවේදී අප ලබා දුන්නා. එබෙන්ම බදුරලිය රාමකෘෂ්ණා කනිෂ්ඨ විද්‍යාලයේ මෙවන විට රැඳී සිටින පවුල් 300කට ආසන්න පිරිසකටද අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය බෙදා දුන්නේ මේ අයුරින්. ආපිකෝ සියත හදවත පිරිමදින ලෙංගතුකම පීඩාවටපත් හිත්වලට සැබෑ සහනයක් ගෙන දුන් බව අපට වැටහුණා. ඉලුප්පත ගාමනිලාරී වසමට පැමිණිලා සියත මාධ්‍ය ජාලය විසින් සිදු කරනු ලබන මෙම සත්කාරය පිළිබඳව ඉලුප්පත විහාරස්ථානයේ වැඩවාසය කරන හාමුදුරුවන් වහන්සේ වශයෙන් විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවන් සිදු කර යුතුව පවතිනවා. මේ අසරණ තත්ත්වයට පත්වලා සිටින්නා වූ ජනතාව උදෙසා කරන්නා වූ මහඟු මෙහෙවර අගය කරමින් අපි විශේෂයෙන්ම සියත FM මාධ්‍ය ජාලයට විශේෂ පුණ්‍යානුමෝදනාවන් මේ අවස්ථාවේදී සිදු කරනු ලබනවා. එදා වේල හම්බ කරගෙන කන මේ මිනිස්සුන්ට මේ සිදු කරන්න යෙදුනා වූ විශේෂ කර්තව්‍ය පිළිබඳව අපේ ගම්වාසීන් වෙනුවෙන් විහාරස්ථානය වෙනුවෙන් සියත මාධ්‍ය ජාලයට අපේ පුණ්‍ය අනුමෝදනාව විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. ඇත්තටම සියත නාලිකාවට ස්තුති කරන්න නම් අපිට මේ කරපු සත්කාරය මේ වගේ අවස්ථාවක සෑහෙන පීඩනයකට පත්වලා ඉන්න අවස්ථාවක අපි බලන්න ඇවිල්ලා අපිට වාචකයට සෑහෙන බඩු මල්ලක් දීලා අපිට මේ උදව් කළාට නැවත වාරයක් මේ ඉලුප්පත ගම වෙනුවෙන් මම ස්තුති කරනවා.
පැමිණි සියලු දෙනාටමයි සියත අධ්‍යක්ෂතුමන් ඇතුළු සියලු දෙනාට. මේ අපේ නොසිතූ වෙලාවක මේ වගේ ගම් වතුරක් ඇවිල්ලා මේ අපේ ගම ගොඩක් විනාශ වුණා. ඒ නිසා මේ සියත නාලිකාවෙන් ඇවිල්ලා අපිට මේ කරපු සත්කාරයට බොහොමත්ම ස්තුතියි. ඇහෙන මේ කට්ටියට මේ වේදනාකාරී දෙයක් තමයි උනේ. කියන්නත් වචන නැහැ ඉතින්. ගොඩක් පින් සිද්ධ වෙනවා මේ වගේ වැඩක් කරාට මේ කන්න බොන්නත් විද්‍යාන්ත මිනිස්සුන්ට යන්න එන මාර්ග කිලෝමීටර 6ක් වගේ යට වෙලා තිබුණා. එතන ගොඩක් පින් සිද්ධ වෙනවා ඔයගොල්ලෝ මේ කරපු මේවට. ඒවල් සෑහෙන යට වුණා අපිට යන්න එන මාර්ගයක් නැති වුණා. මේ පැත්තේ නාය ආවා. අපිට නායව දාන තමයි ගොඩක් තින්නේ. ගොඩක් පින් සිද්ධ වෙන මේ වගේ වැඩමල්ලක් අපිට මේ ලැබුණමයි. අපි ගල්හිටිය ප්‍රදේශය වෙත මේ වන විට පැමිණ සිටිනවා. මේ මොහොතේදීත් ඔබ දකිනවා ඇති කොතරම් විශාල පිරිසක් මේ අසරණ භාවයට පත් වුණු ජනතාව මේ ස්ථානයේ රැඳී සිටිමින් ඔවුන්ට සරණක් වෙන්නට පැමිණි අප මේ මොහොතේ මේ ස්ථානයට පැමිණෙනතුරු බලා සිටිනවාද කියා. අපිට අවසි වූයේ ආපිකෝ ආයතනයට අවසි වුණේ මේ ආදරණීය ජනතාවට හැකි උපරිමාකාරයට උදව් උපකාර කරන්නට. ඒ නිසා මේ ජනතාවට අත්‍යවශ්‍යම ද්‍රව්‍ය එකතු කරගනිමින් අපි අපේ ලෙංගතුකම පෙන්වන්නටයි අපි පැමිණියේ කලුතරට. මම උදේෂානිට මේ ගෙදර බතුරුලිය ප්‍රදේශයේ සිට. මිලිස පීඩාවටපත් ඔබට සහන සැලසීමට වොයිස් ඔෆ් ඒෂා මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයත් අපිකෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයත් අපරිමිත කැපවීමකින් යුතුව කටයුතු කළා. අපිකෝ සියත ලෙංගතුකම රැගත් අප කණ්ඩායම අද දිනේදී කලුතර බුලත් සිංහල ප්‍රාදේශ ලේකම් කොට්ටාසේ දියකඩුව ග්‍රාම සේවා වසබී නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශවල පීඩාවටපත් ජනතාවට සහන ද්‍රව්‍ය බෙදා දීමට සහ ඔවුන් සමග ලෙංගතු වෙමින් ඔවුන්ගේ සිත් තුළ ඇති දුක බෙදා ගැනීමටද එක් වුණා. පැවති ආපදා තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 7,04,815 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. ඔවුන් වෙනුවෙන් සහන සේවා සැලසීමේ වැඩසටහන් රැසක් රට පුරා ක්‍රියාත්මක වනවා. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මෙහෙයවීම යටතේ සංවිධාන කරනු ලැබූ උතුර දකුණ සහන යාත්‍රා වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණා. උතුරු පළාතේ ජනතාව උතුරේ ආරක්ෂක අංශයන් විසින් පරිත්‍යාග කරනු ලැබූ වියලි ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත ලබා දීමට රැගෙන යාම එහිදී සිදු කෙරුණා. සහන සේවා යාත්‍රාව යාපනය ආණ්ඩුකාර කාර්යාලයෙන් පිටත් වූ අතර යාපනය කිලිනොච්චිය මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්කවල ජනතාව හා ආරක්ෂකංශ දකුණේ විපතට පත් ජනතාව වෙත බෙදා දීම වෙනුවෙන් වේලි ආහාර ද්‍රව්‍ය සහන යාත්‍රාව වෙත ලබා දීම එහිදී සිදු කරනු ලැබුවා. වන්‍ය ආරක්ෂක සේනා මුලස්ථාන නිලධාරීන් සිය ආහාර වේල නොගෙන ලබා දුන් පරිත්‍යාගයන්ද සහන යාත්‍රාව වෙත පිරිනැමීම වන්‍ය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා විසින් සහන යාත්‍රාව වෙත පරිත්‍යාග කිරීමද ඊයේ සවස සිදු කෙරුණා. වැඩසටහන් අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එස් සෝමසිරි මහතා, එන් ඉලංගෝවන් මහතා, ආණ්ඩුකාර කාර්යාල නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියා. යාපනයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මැදිහත්වීම මත උතුරේ සහ දකුණේ සංහිඳියාවේ මම්පෙත් තහවුරු කරමින් ආපදාවෙන් විපතට පත් දකුණේ ජනතාවට බෙදා දීමට උතුරේ ජනතාව විසින් පිරිනමන ලද ආපදා සහන රාශියක් රැගත් ලොරි රථ ගණනාවක් අද උදැසන කොළඹට පැමිණියා. එම ලොරි රථ බම්බලපිටිය පොලිස් ශ්‍රේෂ්ඨ බලකා මුලස්ථානයේදී පොලිස්පතිතුමන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. පහුගිය දින කිහිපය තුළ ඇතිවෙච්ච ස්වභාවික විපත හේතුවෙන් රටක් හැටියට අපේ මිනිස්සුන්ගේ තියෙන සාමාන්‍ය ස්වභාවය තමයි කෙනෙක්ගේ දුකේදී කුමන බවාද ભેද තිබුණා වුණත් එකතු වීම. ඒ තත්ත්වයේ උඩ සමස්ත ජනතාව මේ කාර්යයේදී රජයේක පැහැදිලිවම කියනවා සමස්ත ජනතාවම එකතු වීමක් දකින්න ලැබුණා. මේ අපි හඳුන්වනවා උතුරෙන් දකුණට හැටියට සහෝදරත්වයේ නාමයෙන් විපතේ දුකේදී එයාගේ තියෙන දායකත්වය හැකි ප්‍රමණින් මේ විදිහට පොලිස් නිලධාරීන් මගෙන්ම අදාළ ආපදාවට පත්වෙච්ච අයට ඍජුවම බඩු භාණ්ඩ ලබා දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පොලිසිය තමගේ රාජකාරීත්වයක් කරන සුවිශේෂී මෙහෙයුමක්.
මධ්‍යම කොළඹ රොටරි සමාජයේද ආපදාවට පත් ජනතාවට ඊයේ සහනාධාර ලබා දීම සිදු කළා. මධ්‍යම කොළඹ රොටරි සමාජයේ සභාපති කාවින්ද කාර්යපරම මහතා ඇතුළු සමස්ත සමාජික සමාජිකවන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙය සිදු කරනු ලැබුවා. මේ අතර ආපදා තත්ත්ව හේතුවෙන් විනාශයට පත් වූ නිවාස සඳහා ලක්ෂ 25ක මුදලක් රජය විසින් ලබා දීමට තීරණය කර ඇති බව නිවාස අයිති කිරීම නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පවසනවා. පසුගිය දිනවල ඇති වූ තත්ත්වයෙන් විපතට පත් ගාල්ල තවලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් ගින්ගඟ අවට නිවාස 70ක් සහ ලිංග පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය දෙදින පුරා ක්‍රියාත්මක වුණා. ඒ වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා සහ වවුනියාව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් 150 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලුගොඩ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර සවරගම දකුණු මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි අතර විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මිලිමීටර 50ක පමණ තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි. එමෙන්ම නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේ තැනින් තැන විශේෂයෙන් සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මාතලේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැට කිලෝමීටර 50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවිය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවීමට පුළුවන්. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැට කිලෝමීටර 50ක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වීමේ හැකියාව පවතිනවා. පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ පිළිබඳව අදහස් පළ කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා. ආරක්ෂිත ස්ථාන පුරා පුද්ගලයින් 63,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් රැඳී පවතිනවා. ඉතින් සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් සියලුම ආකාරයේ ද්‍රව්‍යමය මූල්‍යමය සහන සැපයීම සඳහා කටයුතු කරලා තිනවා. දිස්ත්‍රික් ලේකම්තුමන්ලා, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා එක්කම සියලු ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ සඳහා උපරිම දායකත්වයක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මධ්‍යස්ථානය වෙත ලබා දීලා තිනවා. තවදුරටත් රැඳී සිටින ජනතාව වෙනුවෙනුත් එක්කම නිවාස පිරිසුදු කිරීමේ කටයුතුත් ආරම්භ කරලා තිනවා. බොහෝ දේශවල අවදානම් රහිත ප්‍රදේශවල කඳුකර ප්‍රදේශවල සිටින ජනතාව විශේෂයෙන්ම කළුතර ගාල්ල මාතර හම්බන්තොට කෑගල්ල නුවරඑළිය රත්නපුර කියන ප්‍රදේශවල එම ජනතාව සැලකිලිමත් වෙන්න ඕනේ. අධික වැසි තත්ත්වයකදී නායම් ලක්ෂණ කියන එක අනිවාර්යයෙන්ම දැකිය හැකි වෙන සමහර අවදානම් කලාපවල. ඉතින් එම ප්‍රදේශවල ඉවත්ව ආරක්ෂිතව ස්ථානවල පසුවීම ඉතාමත් වැදගත් වෙනවා. දශක 3ක කුරුරු යුද්ධයේ අමහිරි අත්දැකීම් සිහිපත් කරන වාසේම යලිත් එවන් ඛේද වාචකයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම සියලුම දෙනාගේ වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවන් පවසනවා. අරන්තලාව භික්ෂු ඝාතනයට වසර 30ක් සපිරීම නිමිත්තෙන් ඊයේ පසුරුවේ අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ගුණ සමර උත්සවයට එක්වෙමින් ජනාධිපතිවන් මේ බව සඳහන් කළා. මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ පූජ්‍ය හැගොඩ ඉන්දසාර නායක හිමිපාණන් වහන්සේගේ ආගමික හා සමාජ මෙහෙවර ඇගීමට ලක්කර ජනාධිපතිතුමා උන්වහන්සේගේ පිළිරුව වෙත පුෂ්පපහර දැක්වීමද මෙහිදී සිදුණා. බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදි කළ පූජ්‍ය හැගොඩ ඉන්දසාර නාහිමි අනුස්මරණ ශාලාව විවෘත කෙරුණේද ජනාධිපතිතුමාගේ සුරතින්. අනතුරුව ඝාතනයට ලක් වූ භික්ෂුන් වහන්සේලා සිහි කරමින් ඉදිකර තිබෙන ස්මාරකය නැරඹීමටද ජනාධිපතිතුමා එක්ුණා. විහාරස්ථානයේ සූර්ය බල පද්ධතියද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. අරන්තලා සංගවත සමරු කලාපයද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු වුණා. මෙවැනි සිද්ධියක් පිළිබඳව අපි අනුස්මරණය කරන වගේම මේ සිද්ධිය අපි සෑම විටම ගත යුත්තේ ජාතියක් විදිහට ඉදිරියට යන්නට ශක්තිමත් දැඩි මානසිකත්වයක් තුළ අපි අපේ මාතෘභූමියේ අනාගතය වෙනුවෙන් අපි සෑම විටම අධිෂ්ඨානශීලව කටයුතු කිරීමේ වැදගත්කම නිසායි. අපි මිනිසුන් විදිහට අපිට ඇතිවන වේදනාව සහ කඳුල සෑම විටම ජාතියක් ගොඩනගන්න ශක්තියක් බවට පත් කරගන්නට ඕනේ. ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසයෙන් ගොඩනැගෙන කතාවත් සමග අපේ අද දවසේ වගකීම සහ අප විසින් හෙට දවස වෙනුවෙන් කළ යුතු කාර්යයන් සහ වගකීම් පිළිබඳව සෑම විටම අපිට අවබෝධයක් තිබීම අවශ්‍යයි. ජාතියේ යහපත සඳහා අනාගතයේ සඳහා සෑම විටම මුළු ඉතිහාසය පුරා ගෞරවනීය මහා සංඝරත්නය ස්වාමීන් වහන්සේලා එදා මෙදා කාලය තුළ පෙරමුණ ගත්තාසේම
ඉදිරියෙන් සිටියාසේම අපි සෑම කෙනෙක්ම හෙට දවස වෙනුවෙන් උන්වහන්සේලාගේ අනුශාසනා සමග අපි ජාතිය අනාගතය සඳහා අපේ වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු වෙනවා. වර්තමාන රජයේ විදිහට අපිට කුමන විදිහේ විවේචන සහ චෝදනා තිබුණත් අපි විශාල උත්සාහයක් ගන්නේ මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වළක්වලා මේ රට තුළ සංසුන්භාවය ඇති කරන්නයි, ජාතීන් අතර සමගිය ගොඩනගන්නයි. ඒ සඳහා මේ රටේ සෑම කෙනෙක්ම යම් කිසි කැපකිරීමක් කළ යුතු වෙනවා. සිංහල බෞද්ධ වේවා, දමිළ හින්දු වේවා, මුස්ලිම් ඉස්ලාම් වේවා, මැලේ බර්ගර් වේවා, මේ සෑම කෙනෙක්ම මේ රටේ තම වගකීම සහ යුතුකම් පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පොසොන් උත්සවය වෙනුවෙන් මෙම මස 6 වනදා සිට විශේෂ දුම්රිය සේවා රැසක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙම මස 6 වනදා සිට කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර සැදැහැවතුන්ගේ ගමන් පහසු වූ දෙසා විශේෂ දුම්රිය 28ක් ධාවනය කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. ජූනි මස 8 සහ 9 යන දෙදිනයන්හිදී අනුරාධපුරය සහ මිහින්තලේ අතර දුම්රිය වාර 72ක් ධාවනය කිරීමටද නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මීට අමතරව එම දිනවලදී අනුරාධපුර මැදවච්චිය, අනුරාධපුර මහවතරද විශේෂ දුම්රිය වාර කිහිපයක්ද යොදා ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරී BAP ආරීරත් මහතා සඳහන් කළා. එමෙන්ම මෙම කාල සීමාව තුළ දිනපතා ධාවනය වන දුම්රිය සඳහාද අමතර මැදිරි එක්කර ධාවනය කරන අතර එම නිසා දුම්රිය මගීන්ට කිසිදු අපහසුතාවයක් ඇති නොවනු ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා. දහස්සකට අධික පිරිසකට පානීය ජල අවශ්‍යතාව සපුරන ප්‍රධාන ජල ප්‍රවාහයක් මිනිස් ක්‍රියාකාරකම් හමුවේ වෙනසී යන පුවතක් සියත තෙවනැසට වාර්තා වුණා. මේ පිළිබඳ සියත තෙවනැස අනාවරණය. කෑගල්ල ප්‍රදේශයෙන් ගලා යන මාඔයෙන් සිය ජල අවශ්‍යතාවය සපුරා ගන්නා පිරිස දහසකට ආසන්නයි. මෙලෙස ගලා යන මාඔයට අතුගංගාවකින් වැඩබිමක රසායන ද්‍රව්‍ය එකතු වන පුවතක් සියත තෙවනැසට වාර්තා වුණා. මවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා ගමන් කරන මාර්ගය මන්තිරු දෙකක් යටතේ සංවර්ධනය කෙරෙන අතර මෙහි වැඩ කටයුතු සිදු කෙරෙන කොන්ත්‍රාත්කරුවන් රැඳී සිටින ප්‍රධාන වැඩබිමක් වන හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයට අයත් වාගොල්ල වැඩබිමෙන් මෙලෙස අපද්‍රව්‍ය මාඔයට එක්වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. වරින් වර මෙම වැඩබිමෙන් මෙලෙස අපද්‍රව්‍ය මාඔයට මුදා හැරෙන අතර ඒ පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු පියවරක් අදාළ වැඩබිම සම්බන්ධයෙන් ගෙන නොමැති බවයි ප්‍රදේශවාසීන් තෙවනැසට පැවසුවේ. මෙලෙස අපජලය මාඔයට එක්වීමෙන් මිනිස් ජීවිතවලට පමණක් නොව මාඔය ආශ්‍රිත ජලජ ජීවීන්ටද එළවී ඇත්තේ දැඩි බලපෑමක්. මෙලෙස අපද්‍රව්‍ය හේතුවෙන් විනාශයට පත්වන මාඔය පිළිබඳ කිසිදු බලධාරියෙක් මෙතෙක් නිසි පියවරයක් නොගැනීමද කනගාටුවට කරුණක්. කෙසේ වෙතත් අදාළ බලධාරීන්ගේ අවධානය මේ පිළිබඳ යොමු වී ඊට නිසි විසඳුමක් ලබා දෙනතුරු සියත තෙවනැස අවධානයෙන්. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ 79 වන වරටත් පවත්වනු ලැබූ පුසුන් මහා පෙරහැර බණ්ඩාරවිල නගරයේදී උත්කර්ෂවත් අන්දමින් ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. අලියතුන් උඩරට නැටුම් මැතුළු ආකර්ෂණීය පෙරහැරංග රසකින් පෙරහැර වර්ණවත් වුණා. මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය ආරම්භ කර වසර 75ක් සපිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසක දායකත්වයෙන් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබෙනවා. පසුගිය පළමුවනදා ආරම්භ ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. මෙම වසරේ ගත වූ මාස 6 තුළදී දිවයින පුරා ඩෙංගු බවට සැක කරන රෝගීන් 56,887ක් වාර්තා වී තිබෙනවා. ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ. දියතලව ගුවන් හමුදා මූලස්ථානයේ පුහුණුව ලැබූ ගුවන් හමුදා නිලධාරීන් 700ක් විසන යාමේ උත්සවයේ ඊයේ පැවැත්ුණා. ඒ ගුවන් හමුදාපති කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන්.
නේපාලයට අද නව අග්‍රාමාත්‍යවරයෙකු තේරීපත් වීමට නියමිතයි. ඒ සඳහා වන ඡන්ද විමසීමක් රටේ පාර්ලිමේන්තුවේදී මේ වන විට පැවැත්වෙනවා. හිටපු අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහල් එමුදුරෙන් ඉවත්වීම හමුවේ නේපාලයේ මෙලෙස නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරාපත් කර ගැනීමට සැරසෙනවා. නේපාල පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ඡන්ද විමසීමක් කරහා නව අග්‍රාමාත්‍යවරයා තෝරාපත් කර ගැනීමට නියමිතයි. එරට කිසිදු දේශපාලන පක්ෂයක් අග්‍රාමාත්‍ය දුරේ සඳහා සුදුසු පුද්ගලයෙක් නම් කිරීමට අපොහොසත් වීම හමුවේ පාර්ලිමේන්තුව කැඳවා ඡන්ද විමසීමක් පැවැත්වීමට ජනාධිපති විද්‍යාදේවි බන්ධාරි තීරණය කර තිබුණා. ඒ අනුව දේශපාලන පක්ෂ විසින් ඊයේසිය පක්ෂයෙන් අග්‍රාමාත්‍ය දුර සටනට ඉදිරිපත් වන පුද්ගලයාගේ නාම යෝජනා පාර්ලිමේන්තුව වෙත බාර දී තිබුණා. ඒ හමුවේ නව අග්‍රාමාත්‍යවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම නේපාලයේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ එරට වේලාවෙන් අද උදෑසන 11ට ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් නේපාල කොංග්‍රසයේ සභාපති ෂයා බහදුර් දුබා එරට මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වනු ඇති බවට පූර්ව මත පළවනවා. දකුණු චීන මුහුදේ කටයුතු සම්බන්ධයෙන් අමරිකාව චීනයට චෝදනාවක් එල්ල කර තිබෙනවා. අමරිකාව පවසන්නේ එම මුහුදු සීමාව තුළ චීනය සිදුකරන මෙහෙයුම් පිළිගත නොහැකි බවයි. දකුණු චීන මුහුදු සීමාව තුළ කෘතිම දූපතක් නිර්මාණය කර එහි සිදුකරන හමුදාමය ක්‍රියාකාරකම් කිසිසේත් පිළිනුගන්නා බව අමරිකාව චීනයට දැනුම් දෙනවා. සිංගප්පූරුවේ පැවති ආරක්ෂක සමුළුවට එක්වෙමින් අමරිකානු ආරක්ෂක ලේකම් චීනයට එරෙහිව මෙම ප්‍රකාශය සිදුකර තිබුණා. මතභේදාත්මක එම මුහුදු සීමාව තුළ චීනය විසින් සිදුකරන මැදිහත්වීම හරහා කලාපීය ස්ථාවරත්වයට බාධා එල්ලවන බව අමරිකාවේ මතයයි. සිය දකුණු මුහුදු සීමාව තුළ සිදුකරන කටයුතු සම්බන්ධයෙන් අමරිකාව එල්ල කරන චෝදනාවන්ට මීට පෙර ප්‍රතිචාර දැක්වූ චීන රජය පවසා තිබුණේ සිය අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට පසුබට නොවන බවයි. කෙසේ වෙතත් මෙම මතභේදාත්මක මුහුදු සීමාව වෙත චීනය මෙන්ම ජපානයේද ඇතුළුව රටවල් කිහිපයක්ම හිමිකම් කීමට ඉදිරිපත්ව සිටිනවා. කෙසේ වෙතත් අදාළ මුහුදු සීමාව තුළ කෘතිම දූපතක් ඉදිකිරීම සම්බන්ධයෙන් චීනයට ජාත්‍යන්තරින් චෝදනා රැසක් එල්ල වී අවසන්. ශුරෙන්ගේ කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි. ලසිත් මාලිංගද 2015 වසරින් පසු අද ප්‍රථම වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් දින පිටියට පිවිසෙනු ඇති. මේ අතර ශුරෙන්ගේ කුසලාන තරගාවලියේ නව ශ්‍රීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් නව ශ්‍රීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 40ක්. කණ්ඩායම වෙනුවෙන් අගනායිනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් ලකුණු 100ක් රැස් කළා. ලූක් රොන්චි ලකුණු 65ක් සහ රෝස් ටේලර් ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව නව ශ්‍රීලන්ත කණ්ඩායම පන්දුවර 45ක් තුළ සියලු දෙනා දෙවි ලකුණු 291ක් රැස් කිරීමට සමත් වුණා. නව ශ්‍රීලන්ත පිතිකරුවන්ට හිසරදයක් වූ ජෝෂ් හැසල්වුඩ් කඩුලු 6ක් විඳ හෙළුවා. අනතුරු ඔස්ට්‍රේලියානු ඉනුම ආරම්භයේදීම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගයේ පන්දුවර 35කට සීමා වූ අතර ඔවුන්ට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 235ක්. යනු ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවර 9ක් තුළ කඩලු 3ක් දැවි ලකුණු 53ක් ලබා සිටියදී නැවතත් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇදහැලීම නිසා තරගයේ අතහැර දැමීමට තරග තීරකවරුන් තීරණය කළා. යනු තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා. එමෙන්ම චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද බිකාණ්ඩ යටතේ පැවැත්වෙනවා. ඒ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගයි. නායක ඇන්ජලෝ මැතිව්ස් කායික ආබාධයකට ලක්වීම හේතුවෙන් අද ශ්‍රී ලංකා කණ්ඩායම උපුල් තරංග විසින් මෙහෙවනු ඇති. සිත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලිත් ඔබ හමුවන්නේ සවස 6ට. ඔබට සුබ දවසක්.